අපිට නැති වුණාට චූටි හාමුදුරුවන්ට තියෙනවා අපි නම් ලොකු හාමුදුරුවන් නම් ඉතින් වලතලා ආලුවා වඩින්න නැහැ රයිස් ඕන නැහැ අර ඕන නැහැ මේ ඕන නැහැ කියලා කියන්න පුළුවන් නමුත් චූටි හාමුදුරුවන්ට වඩිනවා චූටි අය ඉතින් ආසයිනේ වට ගෙදරත් පොඩි අය එන්නේ ඈ දැන් ගෙදරයි බලන්න කො කෑම කඩයක් කරලා තාපච්චි මේවා වුණා අර කෑම ඕන අර මේක ගන්න ඕන අරවා ගන්න ඕන අප්පච්චි ආ මේවා වුණා මේවා වුණා අරගෙන චූටි හාමුදුරුවෝ ගෙවල් වලින් ආපු පොඩි අය ඒ අයට මොකවත් තේරෙන්නේ නැහැ ඒ අයට බඩ දිරින කන්න තියෙන එක තමයි කල්පනා කරන්නේ දාන්න ඉතින් අනේ දාන වලඳන්නේ දානකට ගියාම තමයි ඉතින් ඒකටත් දාන පොතක් තියෙනවා ඒ පොතේ ලියනවා ඈ පා දුක්කට අතර නමයි වගට පස් නමයි ඉතින් ওই ලිස්ට් එකට නම වැටෙන්න ඕන නම වැටුනේ නැත්තම් දානෙට යන්නත් නැහැ ওই ලිස්ට් එක රාමරේ කාමරේට එනවා ආවන් ඉතින් අපි පිටු පෙරලා බලමු අපේ නමක් තියෙනවා කියලා අනේ අපේ නම නැහැ ඈ විනායක නම් තියෙනවා ඕක එක්ක තියෙනවා අපේ නම හංග ඇල්ලේ දානේ මේ අංගල පැත්තේ දෙකටද හංග ඇල්ලේ දානේ ඔන්න නම තියෙනවා දැන් මම මේ මොකද කියන්නේ දැන් ඔයත් මොකද කරන්නේ දානක දෙන්න ගියාම අර පිළිකර පූජා කරනකොට මම මේ කියන්නේ නවනන්ද මාලිගාවේ වෙච්ච එකමයි හොඳ හොඳ ආසන හදලා හොඳ හොඳ මේ 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 සැප පහසුවට ප්ලෑන් දාලා ලොකු ආදරවරුන් අර නායක මහා නායක අනු නායක ඒ ඇත්තන් දැන් අපි චූටිනේ වටාත්ත තරංගා දුස නැහැ ඈ අපි අන්තිමටම යනවා දැන් අපිට මොකද ගීල ඔක්කොම වාඩිුණා අපිට වාඩිවෙන්න පුටුවක් නැහැ ඒ කාමරේ ඉන්නවා 10ක් මේ අඩි 8යි 8 8යි 10යි 8යි 12යි අතර කාමරේක 10ක් පුති අපිටත් අද බෑන් එකක් හම්බ වෙනවා මම මේ කියන්නේ ඔයත් චූටි හාමුදුරුවෝ ගැන හිතන්න කියලා මම මේ කියන්නේ ඔය අපි චූටි කාලේ හිටපු වැඩි ඕවා ලොකු වෙනකොට අපිට තේරෙන්නේ දැන් පොඩි නම කිව්වා වටාත්යෙන් ආලා අනිද අද බෑන් 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 දෙනවා දාන්නට කිව්වා දැන් අපි බලන් හිටියා උලන් අනිදක බෑන් නම් වෙලා මොකද පළවෙනි බෑන් එකයි දෙවෙනි බෑන් එකයි තුන්වෙනි බෑන් එකයි පස්වෙනි බෑන් එකයි හයවෙනි එකට අපි 11 වෙනි යන්න. නවවෙනි යන්න එකක් බෑන් ආවා. ඈ 10 වෙනි යන්න පිටි පැකට් එකක් දුන්නා 11 වෙනි යන්න පොත් දෙකක් දුන්නා. මැද ඇවුලක් නැදුනේ. දැන් ඊට අන්තිම සවුත්තුයි. ඇයි බෑන් නැහැ. ලොකු ආතුරන්න දුන්නා. ලොකු ආතුරු කිල්ලේ වට්ටි කාලා උඩ තියාගෙන ඉන්නවා. ඕම එක්ස මම මේක කිව්වේ මොකටද දන්නවද? මං කියන්නේ පිටදී ලොකු හාඳුරු සතුට කරන්න නෙමෙයි චූටි හාඳුරු සතුට කරන්න ඈ ඔය චූටි හාඳුරු කිහිත මං ඔය කිව්වේ ඔයත් අන්න චූටි හාඳුරු හිටපු ඇටි මං ඔය කිව්වේ ඈ ඔයත් සිවුර හදලා ගිහිල්ලා පූජා කරේ ලොකු හාඳුරන්ට නේ ලොකු හාඳුරුගේ නෑවි නොකාන්ගේ ආස කඩියක් දෙන්නද කොහොම සිවුරත් පූජා කරන්නේ ඔයත් මොන පොඩි හාඳුරන්ගෙන්ද ගිහිල්ලා ඇවිල්ලා පොඩි හාඳුරුන්ට දුන්නේ කැමති විදියකට ගිහිල් එකක් දුන්නා ඔයත් වරන් සමානයක ලොකු වැඩි සමාන පොඩි හාඳුන් දැකලා තියෙනවද පෙරෝගෙන ඉන්නකොට මේව පොලොවක් පියදාගෙන යනවා. ඇයි ඊට වඩා ලොකුයි ඒ සිවුර. මේව පොලොවක් පියදාගෙන ඕම යනවා. කඩේ ගන්න දායකයත් මට මහල පූජා කරාට පොඩි අයක නෙමෙයි ඒක ලොකු එකක් නෑ. එයාට ගිනාවෙන් මගේ සයිස් එකේ එකක්. එතකොට එයා පෙරවන්නේ ඒක අල්ලලා 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 ලොකු වාටියක් මේව දානවා. දැම්මම අනික් කොර මේ පැත්තේ බිම ගෑවේ. ඈ මගේ જાති අංශ කඩියක් දුන්නම විශාලයි. ඒක මේ ලොකුයි. එනිසා මම මේ පුංචි වචනයක් ඒ ගැන කිව්වේ පන්සල් වල පින්කම් වල පිරිවෙන් වල දෙම ඇත්තටම දම් පහක් දෙන්න ආගියට පින් සිද්ධ වෙනවා. චූටි ආඳුරු ගොඩක් ඉන්න තැන් බලලා ඈ මේ උදව් කරන්න ඉගෙන ගන්න පොත්පත් දෙන්න උදව් කරන්න මං කියන්නේ ප්‍රණීත දානයක් සකස් කරගන්න කියලා දැනුත් අද ගානක් තියෙන ඔය 80 90 ඉන්න දැන් පිරිවෙන් ඔය ඈත බලත් වලේම තියෙනවා ප්‍රණීත දානයක් අදන් ගිහිල්ලා විශේෂයෙන් ලොකු ආඳුරන් ගන්න ලොකු ආඳුරේ අපිට ඔබ ආඳුරණේ වැඩන්නේ. අපි මේ දානය සකස් කරන්නේ චූටි ආඳුරු වෙනුවෙන් අපේ ගෙවල් වල ඉන්න දරුවෝ වගේ පොඩි ආඳුරු වෙනුවෙන් මේ දානිය හදන්නේ ආඳුනේ මේ මේ චූටි ආඳුරුන්න මේ දානේ ප්‍රණීතව අදලා අපි පූජා කරන්නේ සමාන ඔය අයිස්ක්‍රීම් වලට කැමති වෙන්න පුළුවන් යෝගට් වලට කැමති වෙන්න පුළුවන් පුඩින් වලට කැමති නැහැ චූටි ළමයි අවුරුදු 9 12 10 ඉතින් බලන්නකෝ දැන් මොකද නවනන්ද මාලිගාවේ දානියක් ඉස්සරහාම ගිහිල්ලා වාඩි වුණා මේ චානක්කේ කැතයි නවනන්ද රජතුමා මොකද කරේ නවනන්ද කියන මේ රාජ්‍ය පරම්පරාව චානක්‍ය වල්ලා එළියට දැම්ම එළියට දාලා ඉවරලා බත් එකක් දීලා එළෙව්වා
වෛරය හිතුවා. ඇඟිල්ල දික් කළේ කොහොම බලා ගන්න. අදින් පස්සේ නවනන්ද පරපුරම ඉවරයි කියලා ඇඟිල්ල දික් කරා. ඉතින් ඔයත් දන්නවද? කෞටිල්‍ය ශාස්ත්‍රයේ මේ චාණක්‍ය ඉගැන්වුවේ එදා ඉඳලා පින්වත්නි චාණක්‍ය කඩියුතු කළා. මේ චන්ද්‍රගුප්තව මුල තියාගෙන මුළු නවනන්ද පරපුරම නැසුවා වෛරය ධර්ම බලන්න. නේ? වෛරය නිසා තමයි කොඩි වින කරන්නේ වින කර. අපේ රටතර වින කරන වෙන රටක් තියෙනවද වෙන? ඈ දේවාල වල එහෙම ගිහිල්ලා බලන්න. නේද? අටසිල් සමාදන් වෙන මහා උපාසකම්මල දේවාල වල ඉන්න පොල් ගෙඩි තියාගෙන. ඇයි කියලා ගහක කුඩු වෙලා යන්නේ. පහුගිය දවස්වල දැක්කද? අර දේවාලික කපුවට පඩි දුන්නේ නැහැ කියලා කපුව නැංග මංගර තෝරන. කපුව නැංග මංගර තෝරන. කොල්ලේ කඩලා තියෙන චිත්‍රයක් මොකද්ද? දේව සභාව රැස් වෙලා දෙවිවරු ඇඳලා චිත්‍රේ. දෙවියන්ට මේ විහිතර ගහලා උඩින් විහිලා දිනවා මොකද්ද දෙවියෝ සාකච්ඡා කරනවා මොකද්ද කපුව ටික ගැට සාකච්ඡා කරන්නේ මුණ්ඩ පඩි ටික ලබා දෙන්න වැඩ පිළිවෙලක් අපි සකස් කරමු නැත්නම් මුන් අපිටත් පොල් ගහයි කියලා කපුවන් ඈ ඌම් බලන්නකෝ කල්පනා කරලා නේද දැක්කද දැන් කතරගම් දෙවියන්ට කියලා අපි කියනවා අපේ දුක නැති වෙච්ච ඒවා කතරගම් දෙවියන්ගේ අර රත්තරන් පඩි කමන්න නැතිලා කියලා ලාංකදීපේ දාලා දෙනවා ලක්ෂයක් දෙනවා එකෝ ඔයලා දුන්නොත් ඒක දේවාලේ වාදනේ බැලුවම පස්සේ දෙයියෝ අසර නැහැ අපිට වඩ නේ දැන් දෙයියෝ හදාගෙන තියෙනවානේ අපිට ඕන විදියට දැන් මොකක් හරි වුණොත් එහෙම අපි කියන්නේ මොකක් බලාගන්න අත්තවසේ යන්නේ තුම්මාසේ යන්නේ කොරන්න පුළුවන් බම්පුවක් නැහැ එහෙම කරන්න පුළුවන් නම් ඔය මනින්ද රාජපක්ෂලේ ඉතුරු වෙන්නේ නේද ඔය ලොකු ලොකු ගෙරුම් ගාන එහෙම ගන්න පුළුවන් නම් ගන්නවානේ නේද අපි කියන්නේ හත්තවසේ බලමු තුම්මාසේ බලමු දින 7යි ගීල වතු කරන්නේ නැහැ මොනවාරි මේ වේලලා ඉවරලා පිංගමක් කරා දාගනින් මල්ල අපි වාහනේ නවත්තලා ඌ ගහලා පොල් අපි දැන්නනේ ඌට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද වාහ පොල් ගෙඩි හතරක් 130යි මාපාරේ ගාලා පාන්ඩින් ගන්න හොද්දක් දාගන්න විදියක් නැති මිනිස්සු ඉන්නවා ඈ පොල් ගෙඩි හතරම අවුල්ලා මල්ල දාන්නේ නැහැ වේලෙන්න දාදේ පිංගමක් වෙලාවකට ගන්න පුළුවන් වතු කරන්නේ ඈ ඕම් මොයි වාගේ එසා වෛද ඉතන් ඕන වුණාම බලන්න ගහක හැදිලා තියෙන ගෙඩි ඇති වෛර කරන්නේ. වෛර හිතන්න උනා ගහක හැදිලා තියෙන ගෙඩි ඇති. අනුන්ගේ ගහක ගෙඩි හැදිලා තියෙන නම් අපි කල්පනා කරන මොකද? වා බලාංගු අරුන්ගේ ගහේ ජම්බු හැදෙන. අපේ ගහේ ජම්බු නැහැ. අපේ ජම්බු ගහට අපි බයිනවා. අපේ ජම්බු ගහට අපි බයිනවා. රටේ නැතිව කියලා බයිනවා. අපිට තමයි ජම්බු හැදු බලාංගු අරවයි වලු වලු. අපේ ජම්බු ගහවල මොකවත් නැහැ. අපේ මොල් ගහේ මොකුත් නැහැ. අපේ අඹ ගහේ මොකුත් නැහැ. දැන් අපි කියමුකෝ සමහර වෙලාවට අපි තරහ කරන කෙනෙක්ගේ අපි තරහාම කෙනෙක්ගේ හරකෙක් යනවා අපේ ගෙදර ගාය. මොකද වෙන්නේ? අපි තරහ කෙනෙක්ගේ හරකෙක් යනවා අපේ ගෙදර ගාය. මොකද කරන්නේ? අර හරකට බයිනෝ රටේ නැතිව කියලා. ඌ දන්නේ නැහැ උන්ට තේරෙන්නේ නැහැ. ඈ රටේ නැතිව කියලා අර හරකට බයිනෝනේ. හරකට කියනවා ඕකගේ ආම්බුතා වගේමයි ඔය හරකත්. නේ? ඕක වගේමයි ඔය හරකත්. ඌම් බලන්නකෝ වයින් දැන් මේ සිස්සන්ති බලන්න නේද සිස්සන්ති බෞද්ධාසුල තිබුණා දැන් ප්‍රතිපල දුක දාන දෙය දාවන් තමාර ගැල් මල දෙවල් වාගේ ආඩනවා අම්මල ඉතින් සමහර දැන් උන ඇඬුවම සමහර ගැල් වලට ෆෝන් කරා ආඩනවා කොහොම කන ගන්න මං ආන ඇයි අපි නෝනා අම්මා මලාද තාත්තා මලාද නෑ ලකුණු අසුවයි සිස්සන්ති ඒකයි මේ දුක මම ආනවා නෝනා 100 නේ ලොකුම ගාන ඉතින් 80 කියන්නේ තව 20 නේ මදි 80ක් ගන්න යයි අපි විශ්වවිද්‍යාලේ 80 ගන්න ගහුවා නම් ප්‍රස්තාස එකක් ගන්න ගන්න දෙන්න ඈ 80 ගන්න ගත්තා නෝනා තව 20 නේ ඈ ඉතින් 80ක් ගත්ත එක සතුරු වෙන්නේ මේ 100 නේ ප්‍රතිසතේ 80ක් ගත්තට හොඳයි මොකද කියන්නේ විභාගේ පාසෙච්ච දරුවෙක් බල්ලගෙන තොපිට නැහැ තොපිට අපි දෙන්නේ බත් නෙමෙයි තොපි කන්නේ බත් නෙමෙයි තොපි යන්නේ වාහන වල නෙමෙයි ආම්බල ඒකනේ අර කිව්වේ පිනවත් ලංකාවේ අර ගායක මාධ්‍යවත් කිව්වේ එකෙක් දිනුනේ ඉහළට යනවා බලා සිටින්නට බැරි නම් කොම කොමාරි ගාපම් පෙස්සන් කිව්වේ පෙස්සන් ගන්න තරම් ජනප්‍රිය జాතියක් ලංකාවේ ඉන්නවද ඈ රටකට ගියාම ওই පිටරට වලින් මිනිස්සු අපිට කියනවා
හාඳුනේ ලංකාවෙකෙන් දැක්කම අපි පස්ස ආරෝ ගන්නවා. මම කන ඇයි මාත් එහෙම කරන්නේ? අපේ රටේ එකෙක් නේ. කතා කරන්නේ නෑ හාඳුනේ අපේ රටේ උන් තරම් භයානක උන් නෑ. මම කන ඇයි? අපෝ සාහිණාස ගෙදරකට ගන්න හොඳ නෑ. ඇයි? ගෙදරකට ගත්තොත් ගෑණි අරන් පැනලා යනවා. ඒකෝ මිනිහ අරන් පැනලා යනවා. අනේ සාහිණාස ආයතනයකට ගත්තොත් මොකද කරන්නේ? මගේ ජොබ් එකක් නැති කරලා ඔහුගේ ජොබ් එකක් නැති කර ගන්නවා. ඈ අනේ සාහිණාස කපු ගන්නම් කරන්න හොඳ නෑ. රස්සානම් හොයලා දෙන්න හොඳ නෑ. සාහිණාස රස්සාවක් හොයලා දුන්නම ඔහුගේ රස්සාව මොකක්ද දන්නවද පළවෙනි එක? රස්සාව හොයලා දීපු එකගේ රස්සාව නැති කරන්නේ. ඒ නිසා සාහිණාස අපේ රටේ උන්ට නම් රැකියාවක් හොයලා ඕමු බලන්නකො. මිනිස්සු කොහමද ආදරේ?